යිබෝ සුබෝ දසන දැයි දරවාන්ගේ අධ්‍යාපන සත්කාරය ජාතික නාලිකා ගෙන ජාතික පාසෙල වැඩ සටහනත් එක්ක දරුණනි අද අපි ඔබේ අලින්දයටටාව. ඉතින් අපේ දරුව දන්න සපුරදු ්‍රහස පිින්දා දවස ගනිතය සඳහ තමයි අපෙන් කරල තින්නේ. ඉතින් අදත් අපේ දරුව සූදානන් ඇති අපිත් එක ගණන් හදන්න. ඉතින් දරුවේ ඔබේ අපස සාමාන්‍ය පෙළ විභාගගේ ඉහළ ඉලක්කයක් සඳහතමයි ඔබ උත්සාකරන ඒ සඳහදායවීමතමයි අපි බලාපොරොත්තුව. ඉතින් ඔබට රජුවම ලක්ුණු ගන්න පුළුවන් ප්‍රධාන මාතෘකාවක්තමයි අධදාපිිය තෝරගත්තේ ඒ ජාමිතිය තේමාව යටතේ ඔබට හම්බෙන වෘර්ත ජාමිතිය කියන කොටසේ. තියන ෘර්ත චතුරස්්‍ර පානමත් එක්ක අ දරුවනේ ආදපිය ඔබත් එක හමුවයිනි. එහිෙනම් මෙනිම ෘර්ත චතුරස්්‍ර සම්බන්ධුව මොනවද අපි කතාකරන්නේේ වෘර්ත චතුරස් සම්බන්ධ කරගෙන මේ වෙනකොට වෘර්ත ජාමිතිත ලොබි ගනගත් විශ්්‍යකරුණුත් සම්බන්ධ කරගෙන අප සාමාන්‍ය පිළි විභාගගේ. මීට පෙර ඔබට හමහු ගැටලු කහිපයක් සාකච්ඡා කරමින්. ඔබට විභාගේදී මුහුණ දෙන ගැටලුවේදී. ඔබට වැඩි වකුණු ප්‍රමාණයක් ලබාගැනීම සඳහාවශ්‍ය සහය ලබාදීම තමයි අප අරමුණ වෙන්නේ. ඉන් දරුවනේ අපි දන්නෝ වෘර්ත ජාමීතිය තුළ ප්‍රමයන් ශලංඛ්‍යාවක්කඔබ මේනට හදරලතිනො ඒ අනුව තවත් වෘර්ත චතුරස්ව සම්බන්ධ කොටස් තමා එ අපිතරන උත්සාකරන න බලම් දරුව ඉ සෙල්ලලාමි ෘර්ත චතුරස්ශ්‍රයක් කියයන්න මක්ද කියලා බලන්න ඔබට දිස්සන මෙන්න මේ ෘර්ත චතුරස්ව සම්බන්ධව අපි බල්මු මුොද ෘර්ත චතුරස්්‍රයක් කියන්නේ කියලා බලන් දරුවනේ වෘර්ත චතුස් මේ වෘර්ත චතුරස්්‍රයක් කියන්නේෙ අපට කතා කරන්න පුළුවන් චතුරස්්‍රයක් කිව හම දරුවන පාද හතරක් තියෙන. ෘර්ත චතුරස්්‍රයක් වූ හම මේ පාද හතර වෘර්තයක් තුළ අඩංගවිෙනෝ මේක අඩංගුවෙන සුවිශේෂ ආකාරයක් තියෙනවා. මොකදද ආකාරය මෙන්න ඔබට දිස්සන වෘතයක් මේ වෘර්තයේ පරිදිය මත ශීර්ෂ හතරම පිහිටන චතුරාස්ත්‍රයකට අපි කියෙනන වෘර්ත චතුරස්්‍රයක්. එනම් ෘත චතුරාස්්‍රයක් වීම සඳ අවශ්‍යතාවය චරස්ත්‍රය න ිර්ෂ හතරම වෘර්තයේ පරිදිිය මත පිහිටීම තමයි අවශ්‍යතාවය. එහෙනම් දරුවනි බලන්න මං මේ වෘතය මත ලක්ෂ හතරක් ලකුණු කරනවා. අපි ම් මෙන්න ඒ ලක්ෂය ඊළඟට අපි තව ලක්ෂයක් ලකුණු කරමු බී කියල ලක්ෂයක්. ඒගේම තවත් ලක්ෂයක් ලක්කුණු කරම අපි සීචන ලක්ෂයක් ඒවගේ තවත් ලක්ෂයක් අපි ලක්කුණුරම දීගන ලක්ෂයක් එෙනං ඔන්න ලක්‍ෂ හතරක් ම පරිදිමත ලකුණු කරා මේ ලක්ෂ හතරයා කරලා අපි මෙන්න මේ ආකාරයේ චතුරස්්‍රයක් ඇදොත් මෙන්න මේ චතුරස්ත්‍රයට අපිට කියන්න පුළන්දරුවනේ වෘර්ත චතුරස්ශ්‍රයක් කියල් එනං පළමුකාරණය තමයි වෘර්ත චතුරක්්‍රයක් යනු කුමක් දැයි හඳුනා ගැනීම. දැ වෘර්ත චතුරස්ත්‍රවලට තියෙන විශේෂ ලක්ෂණය. තච සතු විශේෂ ලක්ෂණයක් ගැනමං කතා කරන්න හදන්නේ. මෙන්න මේ වෘති චතුරාශ්‍රයක් සතු ලක්ෂණය අන්දුරගන්න ඉසල්ල ඔබ කවකටුවක් කොලයක් පැන්සලක් කරගෙන මං මෙන්න මේ කියන කාරණය කරලා බලමු අපි මේක සත්ත්‍යයත් කතාවක්ද කියලා. දැම් ෘති චතරශ්‍රය තීරදරුණේ ලක්ෂණයක් මේ වෘර්ති චතුරාශ්‍රය තියෙනක් කෝන හතරක්. මේ කෝන හතරෙන් අපි කියනෝ මෙන්න මේකෝනයයි මෙන්න මේ කෝණට අපි ගෙන සම්මුකකෝන යුගලයක්. මේ කෝනයට සම්මුකෝ පිහිටල තියෙන කෝනය. මෙන්න මේ ඕනෑම සම්මුකකෝණ යුගලයක්ක එකතුව අංශක එකසි අසුවක් වෙනවා ඕනෑමුර චතුරස්ශ්‍රයක් දැන් දරුවු මෙහෙම කරන්න වෘර්තයක් අඳන්න. ඔබ කැමතිආකාරයේ චතුරස්ත්‍රයක් යි වෘර්තය තුළ නිර්මාණය කරලා. ඊට පස්සේ කෝනමානය අරගන මේ ෝන දෙක මනින්න මැන ල එකතු කල බලන්න ඔබට හරිටම මැන් නොත් අංශක එකසි අසුවක් ලැබෙන් ඕන එනං ප්‍රායෝගෝ අපිට පුුවන් අපි අපි මෙ කතා කරන ප්‍රමයන්දරුවේ සත්‍යය. එතකොට මේ සත්‍යය බව ඔපපු කරන්න පුුවන් ආකාර දෙක් තිනවා. එකක් තමයි ප්‍රායෝක්‍රමය අනිතක ්‍යයයික්‍රමය. ප්‍රායක්‍රමය තමයි මම මේ ඔබට කතා කරේ මේ කිය කතතා ඇත්ති කියලා බලන ෘර්තතියක් ඇඳල චතු්‍රශ්‍රයක් ඇඳල සම්මුකකෝන දෙකක් මැනල ඊට පස්ස අපි එකතු කරලා බලනො එක සියසුවක් වෙනවා දෙ කියලා. එතකොට අපිට බලාගන්න පුලුවන් කතාව ඇත්ත දෙ කියලා ප්‍රායෝගිකව. ඊළඟට අපි න්‍යයාාත්මය කාරුණු අරගෙන ප්‍රත්‍යයක්ක්ෂ ඇසු කරගෙන සාධනය කළ ලඔප්පු කරලා පෙන්න්නෙනවා මේක සත්‍යයයි කියලා මෙන්න මේ ආකාර දෙකෙන්ම අපිට පුළුවන් ප්‍රමේක සත්‍යය සත්්‍යතාවය හඳුනාගන්න. එතකොට දැන්. අපි ඒ නම් මෙන්න මේ ගැටලුවි මේ මේ ෘත චතුරස්ශ්‍රවල තියන සුවිශේෂි ලක්ෂණය අපිට ලියන්න පුළන් දරුවනේ ෘර්ත චතුරාශ්‍රය ීර්ෂ හතරම ෘර්තය මත පීනම් ෘර්ත චතුරාස්්‍රය ඒනම් ඒක ලක්ෂණය තමයි, වෘර්ත චතුරාස්ත්‍රික සම්මුක ෝන පරිපූරකයි. අංක එක සසුවක් ව න ෝනයෝගල එකතු අපින පරිපූරකයි කියලා. ඒනම් අපිට ප්‍රමේක් විදිටි ඉදිරිපත් කරනවා ෘර්ත චතුරස්්‍රක සම්මු කෝන පරිපූරක වේ. එතකොට මේක තමයි අප ප්‍රමේයේ. මේ කෝමතා පිළියන්න මෙ මෙහම ලියන්න පුළුවක් බලන්න ඔපන දිස්සන මෙන්න මේ ගැටලුව බලන්න මෙතන ABC. කෝණය ස ABC කෝණය. එනම් මේ ABC. කෝණයත් ABC.. කෝනය සම්බකකෝණ යුගලයක්, මේ සම්මුකෝණ යුගලේ එකතුව අංශක එකසි අසුවක් වෙන්න ඕන. එකකොට අංශක එකසි අස්සුවයි. ඒවාගේම මේ ඕෝණ යුග වි තරන්න ව නෙ ෝණ යුගලේ බලන්න ෝණ යුගලේ. BAඩකෝනයි අන්න B..ඩීකෝනය අයි BAඩකෝනයසා ෝනය. ඒකෝනණ යුගලයත් අංශක එක සිියසුවක් වෙන් ඕන හනං මෙතර අවශ්‍යතාවය තිඉන්නේ ඕනෑම සම්මුකෝන ුල වෘරුත චත්තු රස්ික ඕනෑ සම්මුක ෝන යුගල එකතුව අංශකක සියසුවක් වීම තම අවශ්‍යතාවේ එ දැන් අපේ දරුවෝ ප්‍රයෝගක ඔපබ දැන් අත්හතා බලන්න ඇැති ඇඳල බලන්න ඇැති. මැන්නට පස්සේයංශක සසිසුව බව ඔබ හඳුනාගන්න නැති. එහ මෙන්න මේ ප්‍රමේ භාවිතා කරන්න පුළුවන් ඔබට ගැටලු ඉසඳීම සඳහා. විධකාර ගැටලු ඔට ගැටලු හමුව අවස්ථාධකත්තින එකක් තමයි ලව ප්‍රශ්ට පතරයේ ලුණුක් ලැබෙන ගැටලු ඒවගේ දෙවන ප්‍රශ්ටපතරයේදී ඔබට ලහුණු දහයක් ලබාගන්න මේ ප්‍රමයන් භාවිත කරන්න පුළන් ගැටලු. දැන් අපි බලමු සම්බන්ධය භාවිතා කරලා ඔබට ලැබෙන්න්න පුළුවන් ලක්හුණු දෙකගන්න පුළුවන් ගැටලු දැම් ලන්න. ලැබිලතිනෝ ෘර්ති චතුරශ්‍රයා. එකකෝනයක් අංශක එකසිය තිහයි කර කියලා. අපි අහනුෝ එක්ොලාගේ හොයන්න කියලා. එ එක්සොල අගේ හොයන්න කියලා කිව්වට පස්සේ. අපි බලනෝ මේ එ පිහිට ලතින කෝමද. තින වෘත චතුරාශ්‍රයක එක කෝනයක් දීපු අගේන්න සම්මුගකෝන අපි ඉගෙන ගලතිය නෝ සම්මුග ෝන පරිපූරකවේ එනක් ඔබට ලියන්න පුළුවන් යන්න එක් ධන අංශක එකසිියතිය. සමානයි අංශක එකසි අසූ අයි අන්න කාරණය අපි කියට පළවෘති චතු්‍රස්ශ්‍රික සම් කෝණන පරිපුූර්කයි කියලා. එතකොට සම්බන්ධයක් ලෙව්වා එනම් මට පුළුවන්ක් ත නිකරගන්න හෙන එක් තනිකරත්ව දන එක සිය දකුණු පැත්තර ගෙනනියමු. එතකොට එකසි අසුව අඩු කිරීම එකසිය තිය බවට පත් වෙනවා. ඒ අඩුකරට පස්සෙ අපිට ලැබෙන දරුවන එකසි අසුුවක සිතයක් අඩු කරහම එක් සමානයි අංශක පණහයි කියලා. එතකොට අන්න මං මේ කතාකරපු ප්‍රමේය යොදා ගත්තා. අන්න තවත් කෝණකා අගියසවීම සඳහා එතකොට මෙන්න මේ ආකාරය ගැටලු ඔබට ලැබේවි අප අප සාමාන්‍ය පෙළ විාගේ පළමු ප්‍රශ්ටපත්‍රයේ ලකුමක ගැටලු ලෙස බලමු ඒආකාරයම තවත් ගැටලුවක් බලුමු දැන් බලඳදරුවනේ දැන් ඉස්සල්ල එක ඕෝන එක ග දුන්න තවත්කෝනයක් හොහන්න තැමි ඔබට ඉදිරිපත් කරනල තවත් විදියක් මේ ෝන දෙකම දීල තියනෙක් ඇසරු කරගෙන අපි දන්න X ඇසුරු කරගෙන දුන්නත්. කොයා ආකාරෙන් දුන්නත්. අපි දන්නෝ සම්මුක ෝන යුගලයක් නම් පරිපූරක වෙන්න ඕන. ඒ කියැන අංශකෙක සි අසුවක් වෙ ඕන. එහෙනම් ලියනවා. X ධන දෙකයි එක් සමාන අංශකක සි අසූවයි. එඒම් අපි ෘර්ති යතුරශ්‍රක සම්මුක්ෝන පරිපූරකයි එම්ක් දෙකයි එක්ට එකතුකරාම දරුවනේ තුනයි එක් එනම් තුනයි එක් සමානයි අංශක එකසි අසූවායි ඒක් ත නි කරන්න වා පැත් තුන බද දකුණු පැත් තුරින් බෙෙනවා එන එක් මානයි අපිට නො එකසි අසුව බෙදීම තුනයි එකසිසුව තුනින් බැදුව හම අපිට ැබෙන එක් සමානයි අංශක හැටයි කියලා මෙන්න මේයාකාරයට අපිට පුුවන් ලකුණු දෙකක් ලබාගන්න පුළුවන් ගැටලු ඉදිරිපත් කරන්න. තකොට මේයාආකාරේ. ෘථත චතුරස්්‍රේයක සම්මුකෝන පරිපූරක වේ කියන. ඒ ප්‍රමේය යොදාගෙන හදනපුළන් තවත් අපි ගැටලුවක් මීට වඩාටිකක් සංකන ගැටලුවක් අපි සිරසත්තික බලන්. ඔ දරුණේ අද අපි ඔබත් එක කතා කරමින් සිටින්නේ අපේ විෂයනිර්දේශය තුළ තියන තේමාහයෙන් ප්‍රබලම තේමාවක් තමයි ජාමිතිය කියන්නේ. ලකුණු විසිතුනක් සයෙන් ලකුණු විසිතුනක් අපේ දරුවන්ට ලබාගන්න පුළුවන් තේමාව තුළ අපට ලැබෙනවා, මේ ෘර්තා ආශ්‍රිත ගැටලු හතරක් ලැබෙන ගනිත ඒ ප්‍රශ්නපත්තරේ පලවින් ප්‍රශ්නපත්තරය ඒ කොටසට. ඒවගේ ම දරුණේ ගනිත දක ප්‍රශ්නපත්තරය තුළ අපිට ලැබෙන ජාමිතය ගනන් තුනෙන් එකක් අපිට ලැබන්නේ මේ වෘර්ත චතුරශ්‍ර ආශ්‍රිතව. දැන් සමන්ස පැහැදිලිකරේ ෘත චතුරශ්්‍රයක සමුකකෝන පිළිබඳවනි ඒ ආශිතව අපි බලමුතවත් ගැටලුවක් හදරක් ටික් සංකීර්ණ අවස්ථාවක් මාත එක්කම එකතුවෙන්ෙන දරුවන්නේේ බල ඔබට දිස්වන මේ ගැටලුව බලනදරුණේ මේ ගැටලුව මේ ගැටලුව තුළ සමංස මේ පැහැදිලි කරපු ප්‍රමේය අපි අපේ විශෂේනිර්දේශය තුළ ඉගෙනගන්න ප්‍රමේයන් හතලිස් දෙකෙන් තිස් හයවැනි ප්‍රමේය තමයින් සමංස ඔබට මේ පැහැදිලි කරේ. ඒ පැහැදිලි කරලා ස හැදවා ගැටලු දෙකක් තනි කරම ඒ ගැටලු දෙක තුළම තිබේ වෘත්ත චතුරාශ්‍රයක සම්මුකෝන පරිපූර්රකවේ කියන සංකල්පය පමණයි බලන දරුණේ මේ ගැටලුව. සංකීරණ අවස්ථාවක්. අපෙන් අහනවා කෝන තුනක් Xz කියන මේ කෝන තුනම හනවා. අපි බලමු මුලින්ම හොයා ගන්න පුළුවන් මොනකෝනේද. දැන් මේ අපි ඉගෙන ත්ත ඔබ මේ වෙනකොට අපේ වැඩසකහන් මාලාව තුළ ඔබ මේ වෙනකට ගෙනගැනති නො ප්‍රේයන්තිස්සයක්. මේ ප්‍රමේයන් තිස්සයින් මොන මොන ප්‍රමේයන්ඩ මෙතනදි අපි භාවිත කරන්නේ කියන එක හිතන්න වෙනවා දරුවන. දැම් බලන්න අපට මුලින් අපික්ෝ හැන්න ත්සාහරමු. මේ අපිට වෘතයේ ඕ කියන්නේ කේන්ද්‍රය. එතකොට දරුවුණේ මේ OPQ කියන ත්‍රිකෝණය විතරක් සලකන්, OPQ කියන ත්‍රිකෝනේ මේ පාදය. O පාදයට ඕP පාදය සමානයි. අන්න දැන් ොමතරකාරණයක්. හේතුව වෘර්ථයක අරයන් සමාන නිසා. වෘර්ථයක අරයන් සමාන නිසා මේ පාද දෙක සමානයයි. එතකොට තවත් සම්බන්ධය මේ ත්‍රිකෝණේ කෝනතුන එකතු එකසි අසූුවයි. මේ පාද ස තවත් සබයන්ධ ත්‍රිකෝණේ ෝනතුනේ එකතු අංශක සියසුව. ඒවගේම මේ පාද දෙක සමාන නිසා දරුවනේ සමාන පාදවල්ට ඉදිරියෙන්තිීන කෝනත් සමාන වෙන. අන්න අපේ හිතේ ඇතිවෙන්න ඕනේ පරණ දේවල් ටික පෙරදැනු මටික. එහෙම නං මේ කෝනතුනේකතුව අපි බලමු මේ කෝන දෙක සමානය කියන බවලි වූ අපි ඉට පස ලියනො දරුවුණේ එකම ෘත්තය අරයන්. ඒ ක් ඇ කිර හම මේ කනත් එක් ංගේටි පැදිලික එක් එකතු කිරීම එක් එකතු කිරීමේ අංශක හැත්තව සමානයි අංශක එක සයාසූ වයි, ත්‍රිකෝනයක අභ්‍යන්තරකෝන පොඩි සුළු කිරීමක් අපි කරන X එකතුනාම දෙකයි X එක සයාසුව මේ දන හැත්ත දකුණු පසයනකොට රන හැත්තෑව බවට පත්න එකසියාසුවෙන් හැත්තෑව කඩු කරන්න. ජාමිතිය තුල ලැබෙන සුළු කිරීමම් හරි සරලයි දරුවනේ ඒවා හමාරුණන එක සුව හැත්තෑව කඩු කරම එක සිය දාහය. එතවට දෙකයි එක්කසිේ දාහය. එන් අපි එක්සො යන්න දෙපසම දෙකින් බෙදනව එකසිේ දාහය දෙකින් බෙදුවම එක් සමාමනයි පනන්ස් පහයි. දැම්බලන දරුවුණේ මේ වගේ ගැට්ලෝකට අපි ඉදිරිපත් එදී ඔන්න පලවෙනි ඕෝනේ හොයා ගත්තා. ඒ සඳ හාපි ප්‍රමේයන් දෙකක් සහ තව ඒ කෘර්ථයක ලක්‍ෂණයක් භාවිත කර. ඒ වගේම දරුවනේ මේ හොයාගන්න අගේ ඉදිරියට අපි ගෙන යනෝ. වැරදිලාවත් පලවෙනිට හොයාගන්නගේ වැරදුනුද දරුවනේ ඒ ප්‍රශ්නය ඉවරයි. ප්‍රශ්නය තුළ ඔබට නිවැදිපුුල තුරු ලබා ගනීම හැකියාවක් නැතිවිලායන. ඉගින් හරි පරිස්සමින් කරන්න වො ද අපි එක්සවලලාගේ වාගත් අප ඊට පස්සෙහම වයිවලාගේ. එතකට දරුණේ අපි වයිවලාගේ හොයන්න නවා එක්සමානය පනස් පහයි බලන්න එක්සමානය පනස් පහයි මෙන්න මේ කෝනය පනස් පහන දරුණේ මේ ෝනයක් එන්න ඕනි පනස් පහයි. ද අපි ඒ පැහැදිලි කරලා ඉවරයි. පාද දෙක සමාන නිසා. එතකොට දරුවුණේ දැන් කොහොම ද වයි හොයන්නේ. දැන් අපි කල්පනා කරනද අපි පොඩ්ඩක් හිතනවා. ඒ අතරේ ඔබට හපි මේ වෙන කොට අපසසාමාන්‍ය වෙලි භාගකිෙලිතන් ප්‍රමයන් හතලිස් දෙක ඔබට මැවෙන්න ඕනේ මකද මෙතනද භාවිත වෙන්න කියලා. ඒ සඳහාපි ප්‍රමයන් පුළුවන් තරම් හසුරෝවලතින්න ඕනි බලන්න දරුවනි. ඔබ හොඳට මේ රූපසට අහන දිහා බැලුවොත්. මෙන්න මේ තියන වෘර්ත චතුරශ්්‍රයේ. මේ තියන වෘර්ත චතුරශ්්‍රය සලකන් මේ වෘර්ත චතුරශ්්‍රයේ දරුවනේ. සම්මුඛකෝන දෙකක් අපිට සම්බන්ධ කරගන්න පුළුවන්නන් දෙ මෙතැන නම් බෑ මේක දන්නෙත් නෑ මෙහෙ දන්නෙත් නැෑ. මෙන්න මේ ඕෝනය අංශක අනුව. ආර්කෝණය කියමුව අපි ආර්කෝණය අයිංශක අනූ පහයි. ඒවගේම දරුවනේ මේ අපිට හොයන්න තිීන වයි සහිතව. ඔන්න දැම්මං ඇදලතිීනම වෘර්ත චතුරශ්්‍රය, වෘර්ත චතුරශ්‍රය, සම්මුඛකෝන දෙකක් තිී නෝ පැහැදිලිව. ඔබට එතකොට මේ හැත්තඇව පනස් පහ. මේ दे okay. ේ එත් ක්කෝමයි කලබලන්න දරුණ මේ ඔක්කෝ මයි කලබල ඔන්න පැහැදිලිවති නම්. දැක්කද දැන් අපිට සමන්සාද පැහැදිලි කරපු ප්‍රමේය සම්බන්ධ කරගන්න පුළුව. මොකක්ද වයි එකතු කිරීම පනස් පහ එකතු කිරීම අනූ පහ. වයි එකතු කිරීම පනස් පහය එකතු කිරීම අනූ පහ එතකට බෘත ජතුරස්යක සම්මුග කෝන පරිපූරක නිසා වයි එකතු කිීම පනස් පහ එකතු කිරීමනූ පහසමාන එක සියසූයි පනස් පහට අනු පහකතු කරම අපිට ලැබෙනව දරන එක එන අපි වයිවලී එක සිය පණහායි එක සයාසුවෙන් එක සිය පනහා කඩු කරනවා. දෙපසින්ම මේ එක සිය පහ දකුණු පසට ගෙනිය න වයි සමානයි එක සියසුවෙන් එක සිය පනහ කඩු කරාම වයි සමානයි තිහායි. දැක්කද දැන් අපි මෙිතන දිභාවිත කරේ ෘත චතුරශ්්‍රයක සම්මුඛකෝන පරිපූරකවේ කියන සම්බන්ධය. හොන වයිවලා ගත් අපි හයා ගත දැම්බලු වයි සමායි තිහා. ැන්ිට නනි වයි සසාමායි තිහ න දැන් අපට වයිසසාමායයි තිහයි කියල යොදා ගන්න පුළුව. දැන් වයිසාමානයි තිහහි කියල ොදාගන්න පුළුවන්දරුණේ ොන තිහයිය දැන් කොම අපි සිෙඩ්ඩු හැන්. දැම අපි දැම් මේ උගන්නපු ප්‍රමේට අනුව මේ කෝන දෙක එකතුව අංශකය කසි අසූුව. උරත ජතුරාශ්්‍රයක සම්මුක කෝන පරිපූරක වේ. දැන් අපිට පේන විදිට ඒ හන දෙකත් එක් පේනෑ දැම් බලන්න දරුණ එතකොට සමාන්තරරේකා යුගලයක් තිනවා. අපිට මේ දීලතිීන දත්ත දෙන්නේ විහිළුවට නෙමේ. එව භාවිත කරන්න. මේ සමාන්තර බව අපිතාම භාවිත කරේ නෑ. බලනදරුවුණේ මෙතැනති නො සමාන්තර් රේකා යුගලයක්. මෙ මේ සමාන්තර් රේකා යුගලය ඔබට පේනො පැහැදිලිව මේ සමාන්තරයි. සමාන්තර රේකා යුගලයක්, තීරයක් රේකාවකින් චේදනය වූ විට සෑදෙන. මිත්‍රකෝන සී අකුර හැඩේට තියන කෝනවල එකතුව අංශකකසියාසූුවයි. මද ඔට පෙන්න්නන ෝන දෙකේ. තු අංශක එකක සයාසූයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ස්සැඩ්ද එකතු කිර වයිවලට තියහයි, පනස් පහයි සමානයක සයාසූයි. මිත්‍රකෝනවලය එකතු අංශකක සයාසුවක් වන නිසා. අපි ලේනයි Zැඩ් එකස්කීම පනස් පහයකතු කිරීම තිය. පනස් පහතිය, වයිසමමාය තියහයි. ඔබට දිස්න වයි සමානය තියයි. එතවට පනස් පහයි තිය එකතු කර මසූ පහයි. එහන දරුවනේ ඉස්සෙඩ් එකතු කිරීම අසූ පහස සමාණයක සසියාසූයි. අසූ පහ දුණු පසටයනකොට අඩු රීම වෙනවා ඉසෙට් සමානයක සිය අසුවෙන් අසූ පහක් කඩු කරන්න අපිට ලැබෙනවා ඉසෙට් සමානයි අනූ පහයි කියල. ඉසෙට් සමානයි අංශක අනූ පහයි කියලා. ඔව සමන්ස. හෝ දරුවුණේ ඒ සිරසර් පැහැදිලිකරේ ඔබ අපි ඉගෙනගත්ත ඒ වෘර්ත ජතුරස්ක සම්මකෝන පරිපූර්කවය කිය ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්, කෙටි ප්‍රශ්නාකෘතියේ එ ඇතන් අගේ සේමි ගැටලු. දැන් ඉස්සල්ලමංකිවූ අපේ දරුවන්ට මේ කියන ප්‍රමේක සත්‍යසත් එතා වෙත අහෞරු කරගන්න ක්‍රම දෙකක්තින එකක් ප්‍රායෝකව අනිතක න්‍යායකව. දැන් අපි බලමු මේ ප්‍රයෝකවයිසල්ල ෘර්තයක් ඇඳල මැනලා එකතු කලලා ඔබ හවරු කරගත් අංශක සියසූ ව. දැන්ඒ අපි බලමු ප්‍රමයයක් විදිරසාධනය කළ කෝමද පෙන්නන්නේ කියලා අප ඉදිරි කැටලුවත්ති. ල ඔබට දිස්ස මේ රූපෙත්තෙක. බලන රූපේ දැ ඔබ දීතතිර රෘර්ත චතතුාස්්‍රයක් ෘති චත්‍රශ්‍රය සමුකෝන පරිපරර්ක බවතමයි ම මේ කියන්න උත්සා කරන්නේ. ඒ සඳහා මම මේ රෝපේ කේන්ද්‍රයට D සහB. යාකරගෙන තීරෝ. දැයි යාකරගෙන මෙන්න මේ සම්බන්ධය ඔබට මතකත කියලා බලන්න. දැන්ක් මේ සාධනය කරනකොට මම කියනවා. මෙන්න මේකෝනය ඒ වෙනකොට මෙන්න මේ සඳහන් වෙන කෝණය දෙකයිඒ කියලා ඔබට මතකයිද මීට පෙර ඉගෙනගත්ත ප්‍රමේයා. මොකදද අප ඉගෙන ගත්ත ප්‍රමේය අපි ඉගෙනගත්තා මුර්තයක, වෘර්ත චාපයක් මගින්. එමන තම් වෘර්ථ කණ්ඩයක් මගින් කේන්ද්‍රය මතා ආපාතනය කරන කෝණය, ඉතිරිවෘර්ත කණ්ඩයේ පරිදි මත ආපාතනය කරන කෝනය මෙන් දෙගුණයක් කියලා. එතකොට මෙන්න මෙතන තීනෙ ඒ වගේ අවස්ථාව බලන්න මෙන්න මෙන්න මේ කෝනය වගේ දෙගුණයක් කියලා. එහම් එතකොට අපිට පුළුවන් මේක දෙකයි ඒ කියලා කියන්න. එහෙනම් අපි ලියමෝ, මං මෙතන ඒ නම් දෙකයියේ ඒකළ යන්න පුළුවන් D.O.B කෝණය කියලා කියන්නේ ඒ වගේ දෙගුණයක් දෙකයි DAB එරං අපි කේන්ද්‍රය ආපාත්ත ෝණේ පරිදි්‍යආපාර්ත්තකෝන මෙ දිගුණයකි. දැන් ඊළඟට අපිට බලමු දරුවනේ මෙන්න මෙතන සඳහන් වයට මේ Bී කියන කෝනය. පලන්න B කියන කෝණය තියන්නේ අපිට මෙන්න ඒත් පරිදිිය මතා ආපාත්තකෝණය. එහිනම් මෙන්න මේ පරිදිමතා ආපාත්නකරන්න කෝණය. හැදන්නේ මෙන්න මේ ෘර්ත කණ්ඩෙක්. මෙන්න මේ මං පාට කරන්න මේ වෘර්ත කණ්ඩේ. එහෙනම් ඒ වෘර්ත කණ්ඩේ කේන්ද්‍රයම තාපාතිතකෝණය කියල කියන්නේ මෙන්න මේ පරවර්ථකෝනේ. එහෙනම් මේ කෝනය දෙගුණයක් වෙන මෙන්න මේ ෝනය ඇත් එක්. එනම් මට ියන්න පුළුවන්. මෙන්න මේකෝනය බීනං මේ කෝනය ලියන්න පුළුවන් දෙකයි බී කියල මීට පෙර ඔබ වගත් ප්‍රමයයක් භාවිත කරලා. එහෙනම් අපි ලියමෝ. DෝB දැ ඩෝB කෙලෙකූ හම් මේ ඕෝනය මට ඕන අනිකෝනය කියැන පරාවර්ථකෝණය දෙකයි DCBකෝනය එනම් මේ ප්‍රමේය ම එකන්ද්‍රාපාර්ථකෝනනි පර්ධ්‍යාපාත කකොනමින් දෙගුණයකි. දැන් බලන්න දැන් සම්බන්ධතා දෙකක් ලියල තිී නෝ ම මේ සම්බන්තාතකේ වම් පැත්තවම් පැත්තර එකක කුණු දක්ුණු පැත්ත දක්ුණු පැත්තර එකතු කුණු. මොකදඒකට ප්‍රත්්‍යයක්ෂ එහෙනම් බ එකතු කරන DෝB පරාවර්ථකෝණය එකතුකිරීම DෝB දකුණු පැත්තිති වුුණ දෙකයි DB දැන දෙකයි DCB එනම් අපිට කියරපුල මේකට ප්‍රත්‍යක්ෂ කියලා. දැම් බලන්න ක DෝB පරවත DෝB කෝනය. දැන් කෝනයක් සහ පරවර්ථක දැම් බලන්න මෙන්න කෝනයා. මෙන්න ඔබට දිස්සෙනෝ මේ කෝනයක්. එයාගේ පරාාවර්ථකෝණය මෙන්න. කෝණය සහ පරාවර් කෝනය එකතුගරහම අපිට හැදිෙන්න්නේ ලක්ෂයක් වට පිහිටි කෝන. අංශකතුන් සිය හැටයි. එහෙනම් අපිට පුළුවන් මෙන්න පරාවර්ථකෝණය සහ එමකෝණ එක තු කරාහම අපිට අංශකතුන් සය හැටක් ලැබෙනවා, මෙතන දෙක කියන පොදුසාකේ ඉවත්කරාට පස්සමට ලැබෙන DAB දැන DCB. දරුවනේ දැන් මටවශ්‍ය දDCABDCB එකතු කරාට පස්සේ අන්නගේ හොයාගන්න ඕන එනම් මේ දෙකින් වැඩි වෙළමින් පැත දෙකින් බෙදමු එනන් දෙකින් බෙදුවට පස්සේ අපට ලැබිෙනෝ දABDCB අංශක එකසි අසුවයි කියලා එතකොට බම් මෙතන පෙන්වුවත් එතකොට මේ සම්මුක ෝනන් දෙක එකතු අංශක එක සිසුවයි කියලා ප්‍රමයන් ඇසුරුරගන පැහදිලි කරල පෙන්වේ ඉස්සල්ලා අපි ප්‍රායෝක බැලුවගේ ප්‍රමය ඇුරම්පි දැන් එතකොට දරුවන මේ කිව්ව මම ගෘර්ත චතුරස්ශ්‍රික සම්මුකකෝන පරිපුූරක බව. තැ මේක විලෝමය තැම එක විලෝමය ුත්තින විලෝමය කියෙන එක ැනනි පැත. වෘර්ත චතුරස්ත්‍රික සම්මුකකෝන පරිපූරකවය කිය එක විලෝමය සම්මුකෝන පරිපූරක වෙන වෘර්ති චතුරවස්්‍රයක් තිරන එක ෘර්ත චතුරවස්්‍රයා අපට විලෝමය කියන්න පුළ බලන්න විලෝමේ. චතුරස්ශ්‍රය සම්මුගකෝන පරිපූරක නම් එම චතුරස් ෘතියද. ඔබට විබාගේයේද ගැටලු හම්වෙන කොට සමහරවිලාවට කියන්න පුළුවන් මේක වෘර්ති චතුරස්වයක් බව කියන්. ෘර්ති චතුර ශ්‍ර බව කියන්න කිවවාම අපි මුකද කරන්නේ ඒ චතුරාස්ත්‍රයේ තියන සම්පුග ගෝන දෙකක් කරගන එකතු කරලා පෙන්නවා මේ එක ස අසූවායි පරිපූර කයි කියලා ඒනම් අපි ගෙනම මේ එක පුෘර්ති චතුරස්ත්‍රයක් වෙන්න ඕනකි ඒනම් අපි කියන්නේ මෙන්න මේ චතුරස්ශ්‍රයේ මංකනෝ ABCD චතුරාස්්‍රයේ මං මේ දක්වොල තියන ෝන දෙක DAB දන DCB අංශක එක ස අසුවක් නම් හෝ එක මේ කෝන දෙකේ එකතුව හෝ අනක් කෝන දෙක එකතුව අන්න එක සියසුවක් නං ABC වෘර්තචතුරාශ්‍රකි එතකොට මේ ගැටලුවලදී අපි දරුවන්ට ප්‍රමේ සහවිලෝමය දෙකම් භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ වෘර්ත චතුර සබන්ධ දැම් මම්ම කතාකරේ දරුණ වෘර්ත චතුරාශ්‍රයක සම්බක කෝන ගැන කතා කළ පරිපුරකයි කියලා වෘර්ත චතුරාශ්‍රක තවත් ලක්ෂණ තිීන චතුරශ්‍රයක සබන්ධ කරගන්න පුළලන් තවත් ලක්ෂණය අපි සිරසරෙක්ක කතා කරමු. ඔදරුණේෙ දෙන්න්ස සමන්ස මේ පාඩමතුල මේ පාඩම තුළ කතාකර ප්‍රමේයන් දෙකක්. උරුත්ත චතුරශ්‍රයක සම්මුඛකෝන පරිපූරකවේ, චතුරශ්‍රයක සම්ඛකෝන පරිපුූරකේන මෙම චතුරශ්‍රය රත චතුරශ්‍රයගේ. මේ ආශ්‍රිතවමතියන මේ ඇසුරින් ගොඩනගාගන්න. තවත් අපි ප්‍රමේයක් සාකච්ඡා කර බලුම් වලන්දරුණේ බට දෙස්වනේ රපසටහන ඔන්න අපි ප්‍රමේය කියල ලියලති නවා ප්‍රය. වර්ත චතුරශ්‍රයක, පාදයක් දික්කිරීමෙන් සෑදෙන බාහිරකෝනය, අභ්‍යන්තර සම්මුකකෝනයට සමාන වේ. බැලූ බැල්මට උඩාක් බරාපතල වචන ගොඩක් වගේ අපිට දැනෙනවා. වෘර්ත චතුරශ්‍රයක දැම් බලු දරුණේ වෘර්ත චතුරශ්‍රයක පාදයක් දික්කිරීමෙන් සෑදෙන බාහිරකෝණය. ්‍යන්තර් සම්මුකෝනයට සහනේ බරපතල වචනටිකත් ති න. හැබැයි හරිම සරලයි දරුවනේ හරිම සසරයි දැඔබ ෘරතචරශ්‍රය හඳුනො. මෙමතින්න්න ඔබට ABC කියලා ෘරත චතුරශ්‍රය මොකද කරන්න කියන්නේ. ABC. ෘරත චතුරශ්්‍රයේ පාදයක් දික්කරන්නලු. ඔන්න අපි පාදයක් දික්කරා. පාදයක් දික්කරාම හැදෙන. එලියතින බාහිරවතිීන කෝනයට කියනව දරුවනය අපි බාහිරකෝනය අපිී කියල යදාගමු. කොට මොකද මෙතැන තින බහිරකෝණය ABC ABC මේ කෝන හතරම අභ්‍යන්තරකෝන මේ කෝන හතරම අභ්‍යන්තරකෝන මෙන්න දරුවනේ බාහිරවතිීනකෝනයමං උරත්තචාප දෙකක් මේ දුව එරි ඇලි දෙකක් මේ දුව බාහිරකෝණය මොකද වෙනවයි කියන්නේ දරුවනේ මේ බාහිරකෝනය අභ්‍යන්තර මෙන්න මේ බාහිරකෝනය අභ්‍යන්තර බලන්දරුණේ වචන ටික බාහිරකෝනේ සෑදන බාහිරකෝනය මෙන්න බාහිරකෝනය කාටද සමාන වෙනෝය කියන්නේ අභ්‍යන්තර අභ්‍යන්තර කියන්නේ මෙන්න මේක. බාහිර අභ්‍යන්තර සම්මුකෝ සම්මුකකෝනයට අභ්‍යන්තර් සම්මුකකෝනයට සමාන වෙනවා. එහෙන අන්දරුුණේ සමාන වෙන්නේ ADEකෝනය සහ ABCෝනය ADE කෝනය සහ ABC කෝනය සමාන වෙන. බලන්න දරුවන. හරිම සරලයි. මේ කෝන දෙක සමාන වෙනවා. ඒක අපි විධිමත්ව සාධනය කරන්න අපේ ප්‍රමයන් හතලිස් දෙක තුළ අපි විදිමත්ව සාධනය දැනගත යුතු ප්‍රමයන්තිනෙ දහයයි. නමුත් මේක ඉතාම සරලයි මේ කෝන දෙකක තුක සියසුවයි මේ ෝන දෙ එකේක තුක සසුවේ එ නම් ඒ එකක සමාන ක කියලා රිම සරලව කතා කරන්න පුළුව. පොඩක් අපේ දරුවේ හිතල බල දරුණේ අපිය අද මේ පාඩම තුළ ඔබට ප්‍රමේයන් තුනක් කතා කරා තිස් හත් තිස් ද අපි ප්‍රමේයන්තුනක් තිස් අටවෙනි ප්‍රමේ දක්වමේ අපි තිස් අටවෙනි ප්‍රමය. බල දරුණ මේ ශ්‍රත අපි ගැටඩුවක් කදල බලමු ඔන්න මේ කෝනේ මේ කෝනයට සමානයිය ඔන්න ගැට්ඩුවවා. හරිම සරලයි බලන්න දරුවුණේ වූත ජාතු රශ්ට්‍රයක්ත්තිී නො පාදයක් දික්කරදීනව එතකොට සෑදෙනව බාහිරකෝනය ඒක සමානවෙනවා අභ්‍යන්තර සම්මුකකෝනයට න්න හරිම සරලයි මොකක් අපිටලියන් පුළන් එක්සමානයි එක සය විස්සයි අපි අපේ දරුවන්ට මතක් කරන්න ලියනව ෘරත චතුරශ්්‍රයක පාදයක්්දික් කිරීමෙන් සෑදන බාහිරකෝණය අභ්‍යන්තර සම්මුකකෝනයට සමාන වේ කියල්. හරිම සරලයි දරුවනේ මේ අපි ඉදිරිපත් කරපු ප්‍රමේය රිජුවම භාවිත කරන අවථාව බලන් තවත් අවස්ථාව. එක්ී අගේ සොයන් ඔන්න දැන් අපට එක්සී අගේ සොයන්න. මං අරයි සෙල්ලත් කිව්වෙේ රිචුවම භාවිතා කිරීම සහ අපි ඉගනගත්තව වෙනත් මූලධර්ම ප්‍රමේයන් භාවිතයනුත් අපි මේ ඉදිරියට යනවා. දැබල Xය. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොද දරුවේ. මේ ගෘත චතුරශ්‍රයක පාදයක්්දි කිරීමෙන් සෑදෙන බාහිරකෝනය තමයි x. එහෙනං එයාට සමානකෝණයක් තියෙනවා. අභ්‍යන්තර සම්මකකෝණය ඒ කත් xක්. ඔන්න දැන් ඒ ප්‍රමය භාවිතයෙන් අපි, මෙන්න මේ ඕෝනයක් එක් කියල ොදා ගත්තා දැම්මොකක්දමං ඉසෙල්ලත් කිව්වා. දීලතින දත්ත ප්‍රේජනයට ගන්න වේ භාවිත කරන්න වනිේ තකට දරුණේ සමාන්තර්රේකා යුගලයක්ත්ති නවා. ඔබට දිස්වෙනවා සමාන්තර්රේකා යුගලය, මෙන්න සමාන්තර්රේකා යුගලය. තීරයක් රේකාවකින් චේදන වෙලා ති නවා. හැදෙනකෝන යුගලය මිත්‍රකෝන සීකුර හැඩේට හැදෙන්නේ. සියකර හැේ ැඩේට හැදෙන කෝන මි මිත්‍රකෝන දෙක එකතු එක සියසූුවයි. එහෙනම් අපිලි නො එක් එකතු කිරීම එක සිය පහසමානයි.ඒ පලවෙනි අවස්ථාව මේක් එක් යෝදා ගත්තා එක් එකතු කිරීම ඕන පිරි ලියාන පුළුවන් මේ ඕෝනයත් එක් කියලම් අපේ පලවෙනි අාව මිත්‍රකෝනවල එකතු අංශක එක සියසුව නිසා එක් එකතු කිරීම එක සිය පහසමානයි එක සියසූයි. සියසුවෙන් එක සිය පහක් අඩු කරන්න අඩු කරාම අපිට ලැබෙනව දරුවනේ එක් සමානයි හැත්ත පහයි කියලා. සරලයි මේ පාඩම් තුළ අපේ දරුව දැනගන්න ඕනේ පළමුකොට මේ වගේ ගණනය කිරීමේ ගැටලු. එතොකොට තමයි ප්‍රමේයන් අපේ හිතේ හොඳටම ටැම්පත්වෙන්නේ අපිට මතක හිටින්නේ. දැම් බලන දරුවුණේ මේ ඉදිරිපත් කිලීම් තුළ අපි අපේ විශෂනියර්දේශය තුළ මේක ප්‍රමයයක් විදියට ඉදිරිපත් කරන්න නැතිවනාාට, මම ඉදිරිපත් කරපු, මම ඔබට මේ දැන් කියලදීපු ප්‍රමිහ තුළත් පිලෝමයක් තියෙනවන බලන්නප ඩක් මේ ඒ කතාව විලෝමය. දැන් උෘර්ත චතුරශ්‍රයක පාදයක්්දික් කිරීම සෑ දෙෙන බාහිරකෝනේ අ්‍යන්තර සමුගකෝනයට සමානවී. අපිහිතමු නිකම්ම නිකං චතුරශ්‍රයක් චතුරශ්්‍රයක් කියන්නේ සරලරේකා හතරක් සහිත බහවශ්‍රයකට, සරලරේකා හතරකින් සමන්විත සංගෘත තලරූපය. මේ චතුරශය ෘත චතුරශ්‍රයයක් නෙමයි. නමුත්, පාදයක් අ්දික්කරාම සෑදෙන මේ බාහිරකෝනය. මේ පාද අ්දික්කරාම සෑදිනවෙන්න මේ බාහිරකෝණය අභ්‍යන්තර සම්මුකකෝණයට සමාන වෙන්න පුළුවන්. තැට ෘරත ජතුරශ්යක් අවශ්‍ය වෙන්නේ අපිට ඕන්නන් අපේ දරුවන්ට පුළුවන් ඒ අංශක ගනම් මැනල මේ කාරයට අඳන්න. එහෙම ඇන්දැකි. අන්න එහෙම අඳන්න පුළුවන් වුණොත්. මේ ආකාරයට ඇන්දොත් මොකද වෙන්නේ. මේ ABCCDCD කියන ලක්ෂ හතර වටා. ෘර්තයක් ගමන් කරන. අන්නන්නේ එක තමයි දරුණේ විලෝමයකි ල අපි හඳුන්වලතින්නේ. විලෝම චතුරශ්්‍රයක පාදයක්දික් කිරීමෙන් සෑදෙන බාහිරකෝනය අභ්‍යන්තර සම්මුඛකෝනයට සමානවේ නම්. එම චය ෘර්ථ චතුරශ්‍රයකි. අපි අපේ විශෂනිර් දේශ තුළ මේක ප්‍රමයයක් විදිරි ඉදිරිපත් කල නෑ. නමුත් මේක ඉතාම සත්‍යයයි, හරිමත්තර්කානු කූලයි. හෙවනන් දරුවනේ. ABC.CDD කියන්නේ වෘර්ත චතුරශ්්‍රයයක්. මෙන්න මේ චතුරශ්්‍රය මෙන්න මේ කොන්දේසි වුණොත්. ABCCEE, ABCCEE කෝනය සමානයි, BAD කෝනය බාහිරකෝනය අ්‍යන්තර සමුක කොලට සමාන නම් ඕනම චතුරශ්්‍රයක. නම් මොකද වෙන්නේ. ABCED උරත චතුරශ්්‍රයකි, ABCED උරත චතුරශ්්‍රයකි. ඔහු දරුවනේ දැන්ක් සිරසරුත් මමත් ඉදිරිපත් කර ප්‍රමේයක් ස ප්‍රමේයන් දෙකක් සහ. ඉලෝමයන් දෙක්. එතකොට ඔබ මේ වෙනකොට ඉගන කරනති වෘත්ත ජාමිතය තුළ තවත් ප්‍රමයන් බොහොමයා. එතකොට අද ඉදිරිපත් කරපු ප්‍රමයන් ආපහම මතකරොත් ෘත්ත චතුරස්ශ්‍රය සම්මුක කෝන පරිපූරකව සම්මික ඕන පිරග චතරස්ත්‍රයක් ෙනගේ ෘර්ත චතුරස්ත්‍රක ඊල ටික ෘර්ත චතුරස්්‍රක පාදයක් කිරීම සැදන ාහිරකොන අ්‍යන්ත සමුකෝොට මානවේ. රස්ට්‍රක පාද දිිකරීම හැෙන ාහිරකෝන අ්‍යන්ත සම්කෝණ සමානවේෙනන මේ ෘතති චතුත්‍රශ්‍රී කියලලා අන්න ඒ වගේ ප්‍රමයන් දෙකක්සාහ විලෝමයන් දෙකක් අප ඉගෙනගත්තා. ඒ ඉගෙනගත්ත විලෝමයන් දෙකයි, ප්‍රමයන් දෙකයි. මීට පෙර ඔබකිගෙනගත් ාමිතිර්ත ජාමිතිය සම්බන්ධ සහ ජාමිතික ප්‍රමයන් සම්බන්ධ කරගෙන. අපි බලමු පසුගිය විභාග ප්‍රශ්න පත්ත්‍රවලාපු ගැටලු කීපයක් කොහොමද හදන්නේ කියලා අපි ඔබත්තික සාකච්ඡා කරන සුදනම් වෙන්නේ. බලන්න ඔබට දිස්සෙන ගැටලුව. මේ දෙදස් දොළහ වර්ශයේ ඔබට ලැබිච්ච ගැටලුවක් දරුවුණේ පසුගිය විභාග ප්‍රශ්නපත්‍රයකදී ලැබිච්ච ගැටලුවක්. ඒක අපට කිෙන මෙන්න මෙම රූපේ දැක්වෙන ABCED ෘර්ත ජතතුරස්ත්‍රයේ ප හා කිව යනු පිවලින් ABHED මත AAB සමානයි CD හා ඒ උ සමානයි ABC.BC වන පරිදි ලක්ෂවේ. එම යනු ACHP කිවරේකාවල චේදන ලක්ෂවේ. ශ්න කීපයක් කියනෝ පළවන රූපය පිටපත් කරගන BBCBC සමා 80AT වන පාරිදිකරඩදිය මතටී ලක්ුණු කරන්න ඒවාගේම තවත් ප්‍රශ්න කීපයක් තිනෝ 80ATp තිකෝනේ දිත්‍රිකොන්ට අංග සමයි කල පෙන්වන්න 80යේ බව පෙන්නන්න Pට ත්‍රිකෝනය සැලකීමෙන් P සමානයq බව පෙන්වන්න කියලා ගැටලු හතරක් ඔබට ඉදිරිපත් කල තිීර දැන් මේ ගැටලු හතරට අපි ිතුරු සපයමු කොටසිං කොටස මෙන්න මේ ආකාරයට දැම් බලන්න පලවෙනි කොටස අපට කියනවා මෙන්න මේ රූපය පිට පත් කරගන BCE සමානයි වන පරිදි දික්කල ඩ මත දික්කල ඩ මත දැන් ඔබට බොහොම වැදගත් Dඒ දික්කරණවයකොත් දරුවෝ D ඉතිට ඒ දෙසටඒ දිකරණයකොත් ඒ සිට D දෙසට එනම් මට කියන්නේ දික්කල ඩයේ බන ඔබට පැහැදිලි දික්ක ඩ මත දික්කල ඩේ මත මේ ඩයේ මෙහිට දික්කරන්නලු ඒක මත තමයි මේ ටී තියනව කියලා කියන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා රෝපය සම්පූර්ණ කරමු මෙන්න අපි ඩ.ඒ දික්කරා ඒ මත ඔන්නටී ලකුණු කරා. ඒ මත ටී ලක්ුණු කරා එතකොට B.C. සමානයි. වන්න පරිදි මේ BBC පාදේ දිගයිඒ පාදේ දිගයි සමාන වන පරිදි තමයි ට ලකුණු කරන්න කියලා කියන්නේ ඒ ම්බං ඔන්න ලකුණු කර පලවෙනි කොටසට පිළිතුර සැපිවා දැන් බලමු අපේ දිවනි කොටසේ හන්න එමකක්ද කියලා අපෙන් කියනෝ A ත්‍රිකෝණය සහ බBCඩ ත්‍රිකෝණය අංග සම බව සාධනය කරන්න එහන් ඉස්සල්ලා අපි අඳුරගමු ත්‍රිකෝණ එක කවුද කියලා බලන්න ADP Ap මන්න Aප ම කාවල් ජා කරලා අන්න මං ඔබට දිස්සෙනෝ මං පාට කරගත්තා A. ත්‍රිකෝණය. දැන් ඊළඟට කියනෙකවද BCD ත්‍රිකෝඩේ න්න මං මොකද මගේ රූපේ රේකා ගොඩක්තර ටිකක් සංකීර්ණයි වගේ ඒක නිසාම් මං සංකර්ණතාවේ නැතිකරගන්න මං මේ මට අශ්‍ය ත්‍රිකෝණක පොඩ්ඩ පාට කරගත්තා. ආයෙෙනම් මේ තිකෝණක මොකද ඉස්සල්ලා සිරසරගලට පහැදිලිකර සමහරවස්ථාවලද අපිට පුළුවන් කොටසක් ඉවත් කළ එකකොටස වන්නම ඇඳගන්න. ඇ මෙ ික න දෙක් වෙන ඇදගන්න බැරිහින්ද මන්ත්‍රිකෝන්දක පාටරගත්. ඒහන් දැන් බලමු මේේත්‍රිකෝණ දෙකේ අංග සමකරන්න පුළුවන් අවස්ථාපි දන්න පාපාපා පාකෝපා ෝකෝපා කරන්න පාවස්ථාව තෝරගමු. දැම් බලන්දරුවනේ මෙන්න මේත්‍රිකෝනේ මේත්‍රරිිකෝනේ බලන්නා මේ පාදයට සමාන බව දීලමතිීන. මේ පාදය මේ පාදය සමාන බව දීලති නවා. හෙනම් පාද දෙකක් සමාන වෙන කොට අපේ දරුන්ට පතක් ෙනවා. කෝනයක් සමාන වෙන්න ඕන නිකම කෝනණ යනේ පාද දෙකින් අන්තර්ගත වෙන ඕෝනය. එහනම් මෙන්න මේ පාින් අන්තර්ගත මෙන්න මේ කෝණය මේ පාදින් අතර්රන මේ කෝනට සමාන උනොත්ක මට අංග සම කරන්න පුළුවන් පාකෝපාවස්ථාව යටතේ. දැන් මේන්න සමානද කියල බලන්න අන්න ඔබට දැන් මං කියපු ප්‍රමේය දැම් බලන්නමු කදිගේ ප්‍රමේය මෙන්න ඔබ තිීනො මෙන්න මෙ වෘර්ත චතු්‍රවස් අතින ලන්න මේ ආකාර ූර්ත චතුරශ්‍ර අත්තිනවා. මෙන්න මෙහෙම පාදි අත්්දිි කරලා තිෙනවා මෙන්න මේ ඕෝනයයි මෙන්න මේඕෝනයඇතමයි ට සමානෙන් ඕන. එහෙම් අපි මෙිතික් කෙලා කිව්ද මීට පෙරකතා කරා ෘර්ති චතතුරස්ත්‍රික පාද අත්්දි කරිමි හන ාහිර ෝණය අභ්‍යන්තර සම්මකකෝණයට සමානවේ කියලා. ආනන්න එහම් ඒවස්ථාව අදේ ෝන දෙගත් සමාන කරන්න පුළුවන්. එහෙෙනම් මට පුළුවන්මත්‍රිකෝන දෙක අංග සම කරන්න. එහෙනම් අප පිලියමුමත්‍රිකෝණ දෙකේ. ADPHBC.D ත්‍රරිිකෝණවල මම කියනව බලන්න. AP සමානයි DDC, එරං AAP රේකාව D.DC. රේකාවට සමානයි කියල ගානි දී තිවුණ දත්වයක් විදිහයට. ඊළඟට අපට කියනව AAT සමානයි B, Bට සමාන වෙන්නයි ඒAT අඳන්නක වේ එකත්්දීපු කාරණයක් දත්ය. ඊළඟට අපි කියපුූ. TAP මෙට මේකෝණය. ඊළඟට B..ED කෝණයට සමාන වෙනවා ඒ. චත්තුවස්්‍රක පාදයන් දිිකින් සහිදන හිරකෝනය එහනම් මෙන්න පාදි අයිපාදය අන්තර්ගථකෝනය පාදය පාදයන්තර්ගතකෝනය එහම් සමනයි නං එම් මේත්‍රිකෝන දෙකක් අංග සමයි අපි ගෙන අවස්ථාවට පාකෝපා අවස්ථාව. දැන් අපේ දරු විල්ඟට කරන්න ඕන දෙයක්තමයි මේත්‍රිකෝන දෙකක් අංග සමකරපු ගමන් දරුවනේ. ඒත්‍රිකෝණය අනිත් අංග ලකු ලුකරගන්න දැම් මත්‍රකෝණ එතකොට අපි දන්නමත්‍රිකෝණය බලන්න මේ ත්‍රිකෝනේ මේත් සමාන් මෙන්න මේ පාදිි ස්ස රහැන්තින මෙන්න මේ ෝනය මේ පාග සමාන පාති සැති මෙන්න මේ කෝනයට සමාන වෙන. ඊළඟට මේ ඉතුරු පාද සමනු මේවා ලකුණු කරගත්තොත් ඉදිරි ගැටලුවලදී ඔබට පහසුවන්න පුළුවන් අංග සමරට පස්සේ ඉතුරුවන්ග සභාන වෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ කොටස දැන් ඊලං කොටස කියන දරුවනේ AATDP කෝණය සමානයි CDAD බෝව පෙන්වන්න භාවිතා කල වුරුත්ත සම්බන්ධ ප්‍රමීය ලියාදක්වන්න ආදැන් ඕන බලන්නො. A දැන් අපි වලමු ATP. ATP කියල කියන්න මෙන්න මේ කෝනය. ATP. CAD CAD කියලකෙට මෙන්න මේ කෝනය. දැ මේකෝන දෙක සමාන බව පෙන්න්නකවා අප දරුදනගන මේදක සමාන බව රජියුවම ඔබට පෙන්න්න බැහ ැත්ත ගැටුවක් නෙවෙයිනි. එහ අපි බලමු දැන් සමාන කවුද කියලා. මේ කෝන එක්කට මේකෝන්ට මේ ෝනේ රජුවම් පෙන්න්න බයිනම් මේ කෝන්ට සමානකෝනය බලන්න. දැම් මෙන්න මේ මට ඕන මෙන්න මේකෝණයට, මෙන්න මේකෝනය තමයි සමානයි කියලා පෙන්න්න ඕන. නමුත් අපි දන්නෝ මෙන්න මේ කෝන දෙක සමානයි කියලා. කෞද මේ මේත්‍රිකෝන දෙක අංග සම කරා, එ මෙන්න මේත්‍රිකෝණය මේ ඕණයට අනුරූ පාංග්‍යත මේ තිනි ඒ ඕෝන දෙක සමානයි. එහෙනම් මේ කෝන දෙක සමානයි. මට මේකෝණය වෙනුවට මෙන්න මේ ෝනය යොදන්න පුළුවන්. බලන්න මේ කෝනය වෙනුවට ඕෝනය යොදන්න පුළුවන්න්න මංසාර්ථකයි. බලන්න දැන් ඔපට බලන්නකට පේනවා මෙන්න මේ වෘර්ථ කණ්ඩය මගින්. මෙන්න මෙතන ආපාතනය කර පුකෝණය, මේ මෙතන ආපාතිකර මේ දරුුණේ එකම කණ්ඩේ කෝන අන්න සමාන බව ඔපට පේනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් බලන්න ATPකෝනය D..BC. කෝණයට සමානයි. අංග සමත්‍රිකෝණවල තින් අනුරුවු පංග දෙක. ඒවාගේම අන්න අපිට ලියන්න පුළුවන් DDCB කෝනය බන්න නමුත් මෙන්න මේකෝන දෙක එකම කණ්ඩේ කෝන අපි CADADකෝනය CADෝනය සමානවෙන්නෝ DBCBC කෝනයට එකම කණ්ඩයේ ෝන දැම් බලන්නකෝ. දකුණු පැත්ත DBCBC, DBC එහෙනම් වම් ප ඇත්ත සමාන වෙන්න ඕන අන්න එම නිසා. මේ AATTP කෝනය සමාන වෙනවා CAD කෝනයට අපිගෙන ප්‍රත්්‍යක්ෂ එනං අපිට අවශ්‍ය වුණේ මෙ මේ කෝණ දෙක සමානයි කියලා කියන්න. ඊළඟට අපිට බලමු හතරවෙනි කොටස PQT ත්‍රිකෝණය සැලකීමෙන් P PQT කියල කියන මෙන්න මේ මං මෙන්න මේ පෙන්න්නන මේ ත්‍රිකෝණය සැලකීමෙන්. P සමානයි MQ බව බන්දරුවනිේ. P සමානයි එම්කිව මෙන්න P. එ කිවට සමානයි. දැන් මං වන්නම පෙන්නුවොත් මෙන්න මේ ත්‍රිකෝණයක්තිී නවා. මෙන්න මෙහෙම රේකාවත් වී නවා මෙන්න මේ රේකාකොටස මේ රකාකොටසට සමානයි කියලා පෙන්න්න ීන. මේක දැකපුගුවම අපට බොබට තක් න මද්‍යලක්ෂ මේ ගතා කගාපි මධ්‍ය ලක්ෂය විලෝමය මොකද කිව්වේ. එකත් පාදයක මධ්‍යලක්ෂයේ සිට මෙන්න මේ මධ්‍යලක්ෂයේ සිට. මෙන්න තවත් පාදකට සමාන්තරව සඳින සරලරේකාව මගින් ඉතිරිපාදිය සමච්චේදනය කරයි. අන්න දරුවනේ බද්‍ය ලක්ෂ්‍රප මේ විලෝමයට යන්න පුළුවන් මේ අවස්ථාව ඉටු කරගන්න. හැබැයි මෙන්න මේ අවශ්‍යතාදික සපුරන්න ඕන මුකක්ද වෙන්න ඕන. මේ පාදියට මේ පාදිය සමාන වෙන්න ඕන දැ මේ පාදිට මේ පාදය සමානය කියර දීන තියනො මේ පාදි මේ පාදව ත් කන මේ පාදික සමානබවදත් ගන්න පුළුව. දැ මේ රේකාව මේ රේකාවට සමාන්තරයිකිව වූත් හරි. එ මේ සමාන්තරයිකවත් තරේ. එනම් මේ දෙක සමාන්තරයි කියන්න පුළුවන් මෙන්න මේ ෝනක සමානයින. ඒ ෝන දෙදික ස්සල්ල කොටසි අපි සමාන කර එනම් මට පුළුවන් මේ රේකාව සමාන්තරයි කියලා කියලා මදිලක්ෂප මේ විලෝම යොදාගෙන මේ අවශ්‍යතාව ිට්තුු කරගන්න. එනම් අපිලියමු Qවඒ සමානයි CB. QවACBට සමාන බව දීලති වුණා. ඒක දී ඇත එ ඇතන් දත්තය. ඊළඟට AAT සමානයි CBඒ. අපි මේ දෙන්න අංග සම කරණ. එම නැත්ත අංග සමකරා එම නැත්තං අපට මුලින්ම කිව්වා. CBට සමානවන පරිදියට දික් කරන්න කියලා. ආහිම නැත්තන් අපට දැම් බලන්නකෝ. දකුණු පැත්ත C.. එනම්වම් පැත් සමාන වෙන්න ඕන එනම්මන් කියෙරෝ කිව්වේ සමානයියේටි. දැන් ඔන්න මේදුර මේදුරට සමානයි කියලා කිව්වා එතකොට ට තුපුුවන් කිය ැ ද්‍යලක්ෂ බව කිවවා දැන් ඉළඟට ේදක සමාන්තර ව කියන්න ඕන. දැ ඉලඟට මට කියන්න පුළුවන් මෙන්න මේ ෝන දෙක සමාන බව තුන්වෙනි කොට සෙමං කර. ඒනම් මම කියනවා. අන්න Qකෝනය Qකෝනය අන්න සමාන වෙනෝ AATDPට ඉහත සසාදිිතයි තුන්වෙනි කොට සෙසාදිිතයි. ඒනම් මේ ෝන දෙක අනුරූපකෝන දෙකක් වෙනවා එහනම් රේකා දෙක සමාන්තර වෙන්න ඕන අන්න එම නිසා ඒ සමාන්තරයිDPන්න. අනුරූපකෝඩ සමාන නිසා ඔන්න රේකා දෙක සමාන්ත්‍ර භෞකව මේ පාදේ මධ්‍ය ලක්ෂ කිව්වා එනම් මට කියන්න පුළම් පම් සමානයි එම් කිවූ අපි කියනෝ මධ්‍ය ලක්ෂපමේ විලෝමය එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් මේදදස් දොලහේ ඔබට ලැබච්ච ගැටලුව වෘර්ත චතුරස්්‍ර සහ වෙනත් ජාමිතික වෘත ජාමිති සබඳ ප්‍රමියන් සම්බන්ධ කරලා මේ ආකාරයෙන් පිළිතුරු ලියන්න එතකොට ඒ වගේ අපි තවත් ගැටලුවක් සිරසර්රෙක බලමු පසුගව විභාග ප්‍රශ්නයකපු දැන් ඔබ ඩන්න ඔබට විාගේයේී ප්‍ර්න දිරිපත්තින ආකෘතියඇතම ඉහල හැකයාමෙන් ප්‍රශ්නාාකාරය ආකෘතියක්. අපි සිසරසරෙක් බලමු ආකෘතිය ප්‍ර්ටය. දරුවනේ. ජාමිතික ගැටලො තුනෙන් එකක් ජාමිතික නිර්මාණ අනිත් දෙක සරලරේකීය ජාමිතය වරත ජාමිතිය. මේ දෙකෙන් එකක් අනිවාරම ඉහල ගනේ හැකිියයාමෙන ගැටුව. බලම ඉහලා ගන ැයාමන්නන බඩුව. ඔබට දිස්වෙනවා දෙද දෙසෙම්බර් දෙස් දාසය අවුරද්ධි ගැටලුව මොකද මේ ඉහල ගනේ හැකයාමැන ගැටලු කියන්නේ. ප්‍රශ්නයේ සම්පූර්ණ කඳවි තරයි තිී එක්ක ප්‍රශ්නය අපෙන් හනි. බලන්න දරුණේ රූපය දැක්වන මාර්ත්‍යකම සම්බන්ධ වෙන ිකක් සංකීර්ණ ගැටළුවක් රූපේ දක්වෙන ෘතේ කේන්ද්‍රේ කේන්ද්‍රය ඕ වනාතර AH එහි ජායන් ව ජයන්කිනක හරි වැදගත්. අනු ABහි මධ්‍ය ලක්ෂයයි P සිට ඕරහදි රේකාව ඕහරහැන්දි රේකාවට DDBCBC හමුවේ. A AOP කෝනය අංශක එක් ලෙස ද ඇත අන්න අශක එක් ලෙසදී ඇත. එක්සසුරෙන් CD කෝනය සොයා ෝනය සොයා AOED වෘර්ත චතුරශ්්‍රයක් බවසාධනය කරන්න මං පොඩ්ඩක් තොරතුරු අපේ දරුත් එක් එක කතා කරා මොකද ඔබට මේක ඇඳගන්න. දැම් බලන්න දරුවුණේ එක ප්‍රශ්නයයි. වෘත චතුරශ්්‍රයක් බව AOAED මෙන්න වෘර්ත චතුරශ්්‍රයක් බව පෙන්නන්නලු. අපිට පොඩි උදව්වක්දේ නොමොකක්ද උදව්ව AACකෝනය සොයා. ACDකෝනය සොයා මෙන්න මේකෝනේ හොයන්නලු. දැම් බලන්න දරුවුණේ මේ චාමිතික ගානකට අපි අවතීරණ වෙනකොට. මේ අපි අපි මොකද වෙන්න ඕනේ මේක වෘත චතුරශ්‍රයක් කියන්න ඕනු මේක වෘරත චතුරාශ්‍රය මේ ලක්ෂ දුන හර වවෘත්තයක් යනවා. වෘතයක් යනවනං මේ පාදයක් දික්කිරරිවෙන්සේ ඇදන බාහිරකෝනේ අභ්‍යන්තර සම්මුකෝණයට සමානවෙන්න ඕනේ. දැනටම ඔන දරුණේ දැනටම මේකෝනය xක් කියලා අපිට දැනෙන්න්න ඕනේ. මේ ඕෝනේක් කියල තේරෙන්න්න ඕනේ. බලන් අපි පොඩි? ි පොඩි මේ අපිට දීලාතියන දේම භාවිත කරමින් පුංචි වංචාවක් කරනවා. මොකදදේ මේකෝ මේක වෘරත චතුරශ්්‍රයක් බව පෙන්න්න නම් මෙන්නම මේ වෘරත චතුරශ්‍ර්‍යයක් බව පෙන්න්න කියෙන ගැ උෘර්ත චතුරශ්‍යයක් තමයි එහෙනම් පාදයක්්දික් කිරීමෙන් සෑදෙන බාහිරකෝණය අභ්‍යන්තර සම්මුකෝණයට දමාන වෙඩෙේ එහන දරුණ ුන්න දැ උත්රේ හොයන් නිස අපිට පොඩි පොඩි ඉගියයක් මේකෝනත් එක් තමයි ැිහොල පන්න ේ ලම අපි මොද කරන්න කියලා. මේ ගැටලුව තින සංකීර්ණ අවස්ථාව තමයි දරුවනේ මේ ගැටලුව තුළතියෙනවා නිර්මාණයක්. අපි තනියෙන් හිතලා නිර්මාණයක් කරන්න වෙනවයි කියනෙ දරුණේ ගැටලුව ගොඩක් සංකීර්ණයි මොකක්ද අපි මෙතනයි මුලිම්ම කරන්න ඕනේ අපි බලමු මෙන්න මේ B.Oෝයා කරන්න ඕනේ. B.Oෝ යා කරන්න ඕනේ. B.Oෝ යාකරාම අපිට ලැබෙන ත්‍රකෝණ දෙක්. Bioෝපී ත්‍රිකෝනය සහ ඒෝපි ත්‍රිකෝනය අපි මේ Bioෝප ත්‍රිකෝණය Aෝප තිකෝණය සලකමු. අපිට අරමුණත් වීෙනවා මොකක්ද අපේ අරුණ Aෝනක් කියලා කියන්න. බලමු දරුණේ මෙන්න මේ Bioෝපී ත්‍රිකෝණය සහ Aෝපී ත්‍රිකෝණය සලකමු PBප. මම කිව BෝP A AෝB කියල දෙකම එක අකරු මාරමුණට ප්‍රශ්නය න්නෑ මත්‍රිකෝනවල මත්‍රිකෝනය එක දිහාබලඟඉන්න. රිම සරලායි ඔන්න මල් ලියනවා දරුවනේ පොඩ්ඩක් කකොබට හිතන්න AP සමානයි Bප. පොඩ්ඩක් කොබට හිතන්න AP සමානයි BP. දී ලතිනව දත්තය නැත්තන් දී ඇත කියල ලිවෙහි. ඊළඟට දරුවුණේ ඔන්න මල් ලිය නොවා ලන්. ඕB සමානයි ඕ ඕB කොහොමද ඕඒවලට සමාන වෙන්නේ දැම්ම තක් වෙන්න ඕනේ ඕ කියන්නේ වෘතයේ කේන්ද්‍රය එහෙනම් එකම වෘර්තයේ අරයන් නැත්තං වෘර්තයේ අරයන් නැත්තං අරය. අපි ියනෝ දරුණ. ිළඟට දැන් අපි මෙත්‍රිකෝන දෙක අංග සමරන්න තමයි සූදානමෙන්න්නේ තොකොට ඇැි මේ ආකාරයට ලියන්නේ. මන දැන් පාද දෙකක් හරි. BOටOA සමානයි, BPPට සමානයි. තව එක පාදයක් හරි ෝණයක් හරි. මංහිතනේ දරු දැන් කියනවා දරුවන්ට පැහැදිලි Pෝ සමානයි නැත්තං ඕP සමානයි OP පොදු පාදය දරුණේ පාදතුන පාදතුනට සමාන්. පාදතුන පාදතුන්ට සමානයි කියන්නේ. OAP ත්‍රිකෝණය අංග සමයි OBP ත්‍රිකෝණය පාපාපා ත්‍රිකෝණ දෙක ඔන්න අපි අංගසම කරා. ත්‍රිකෝණ දෙකක් අංගසම කරාට පස්සෙ දරුවනේ සියල්ලුම අනුරු පංග සමාන වෙනෝදේ අප අශ්‍යතාවයට අපි හමු ොකද අපේ අවශ්‍යතාවේ තමයි ACDX කියන එක. ඒකට යන්න පෙරදරුවනේ බලන්න මේ ත්‍රිකෝණ දෙක අංගසම නිසා මෙන්න මෙතනකෝනයක් එක් වෙනෝ. එම නිසා, B.O.Pකෝනය සමානයි, BO.Pකෝනය සමානයි, AOPෝනය අංග සමත්‍රිකෝණවල අනුරූප අංග. මේ අත්‍රිකෝණ දෙක අංග සමවෙච්ච නිසා මෙන්න මේ එක්කෝනයම තමයි මෙතනත්වීනි දරුවුණේ ඒ කෝණයක් එක්වෙනවා. එහෙනම් අප ඒක සටහන් කරන B.ෝP සමානයි x. දැම් බලන් ඔන්න දැන් අපි තව එක්කෝනයක් හොයා ගත්තා. අපේ අරමුණ, Ax කියනකික් ෝනයක් කොහැ අපි රප සටහනම් බලමුදරුණේ අපි සම්පූර්ණ රූප සටහනම් බලමු ඇත කොට මොකද වෙන්නේ මේ කෝනයක්ත් x නම් මේ කෝන ත් එ නම් AෝB කියන කෝනය AෝB කියන්නේ දෙකයි x ඔබට පේවා xx දෙකයි x ඔන්න දැන් අපි AෝB දෙකයික් අපි බලමුදරුණේ නැවතතාවක් අපේ රූප සටහන් ඔන්න අපි හොයා ගත්ත Aෝබි දෙකයික් බතන් අපි දෙකයික් සටහන් කරු එතැට දෙකයි බලන්න බලන දරුණේ අපි මෙතන මේ ඉවත් කිරීමක් කරාම ඉතාම පැහැදිලිව අපි ඉගෙනගත්ත ප්‍රමේයන් අපිට ඉස්මතු වෙලා පේනවා. මෙතන දෙකයි Yක් කෝනය අපි ්‍රේකාක් දෙක් ඉවත් කරන ඇත්තට ිවත් කරේ රේකා දෙකයි සරව රේකා දෙකක් ඉවත් කර මේ ඕෝනේ දෙකයික් කිය අපි හයා ගත්ත දැම්බල දරුවුණනි සමන්සර්ත් මේ ප්‍රමේය මතක් කර ෘර්ත චාපයකි වෘර්තය මතකෝනය කේන්ද්‍රය මතකෝනේ මොකද සම්බන්ධය. මේ ABCAB කියන වෘර්ථචාපයෙන් වෘර්තය මත සෑදන්න මෙන්න මෙතනකෝනය ACB නැත්තං ACD කියලත් ගන්න පුළුවන්. ඒවගේම කේන්ද්‍රයේ හැදෙනව AOB. මොකද්ද මේ දෙක අතර සම්බන්ධය කේන්ද්‍රයේ ආපාතිිතකෝනය වෘර්තය මතා ආපාතිතකෝනය මෙන් දෙගුණයක්. එහනම් මේක දෙගුණයක් මේ එක ගුණයයි මේක දෙකයි X මෙතන කෝනය දරුවනය x වෙන. මෙත නොකෝන x වෙනවා අපි ලියනව එක ACD සමානයි x දෙකෙන්න එකයි AෝB ගෘරත චාපය මගින් කේන්ද්‍ර ආපාතිතුකෝනේ පරිදි ආපාතිතුකෝනය මෙ දෙගුණයකි. එහෙන් අදරුවනේ ACD සමානයි, ACD සමානයි දෙකයි X ගෙම් භාගය, ACD සමානයි x කිය අපිට ලැබෙනවා. ඔනු බල ACD සොයා. ACD කෝනේ විශාලත්වයක් සැසුරින් සොයා ඔන්න අපි කියපු දෙකරා. අපි රූප සටහන සලකමු. AAC කෝන එක් දැම් මම කියපු තැනට අපි ඇවිල්ලතිී නවා. මේකෝනේ මේ කෝනෙට සමානයි. ඕන්නන් දරුවන අපිට දැ එක වර්ර කියන්න පුළුවන්. චතුරශ්්‍රයක පාදයක්ද්දික් කිරීමෙන් සෑදන බාහිරකෝනේ අභ්‍යන්තර සම්මු කොනඩට ස මාන නිසා AOS රට චතරශ්‍රයේෙල අපි තවත් පොඩ්ඩක් විස්තර කරල ෙන්න්නට මේ ආකාරයට අපිට ලිියවි දරුණණ බලන්න AOED සමානයි. AOED සමානයි එකසියා අසුවරනනක්. සරල බද්ධකෝන, සරල රේකාවක් මත පිහිටි බද්ධ කෝන. එතකොට දරුවුණේ. ඒෝන AOD සහ අ ACED කියන ඕෝන එකතු කරාමංශක එක සියසුව වෙන එක සසුවෙන්ක් අඩු කරාම එකතු කරන එක්ටෙක් කැපිලා අපිට ලැබෙන එක සසි අසූවයි. චතුරශ්්‍රයක සම්මුකකෝන පරිපූරක වන නිසා ඒ අවෘර්ත චතුරශ්්‍රයකි. අපිට කවරම කියල තිබ තපොඩ්ඩක්ම විස්තර කරලා කිව්වා. එමනම් දරුවුණය අපි ඉවර කරේ. දෙස් දාසය අවුරුද්දෙ අපස සාමාන්‍ය පෙළ ගැටලුව. අහුදරුවනය. අදදිනේ අපේ වර්ත චතුරාස්ත්‍ර සම්බන්ධ කරගන වෘර්ත චතරස්්‍රයක්ක අනේ මොකක්ද වෘර්ත චතුර සබන්ධකත ප්‍රමේයන් දෙක්ෂ විලෝමයන් දෙකක් කතා කරලා. ඔබට ඒ සම්බන්ධව ලැබෙන්න්න පුළුවන් ලකුණ දෙකක් ලබා ගඇත හැකි කෙටි ප්‍රශ්න. ආකච්ා කරල ඒගේ වෘර්ත චතුර සම්බන්ධ කරගෙන ඔබට ඉදිරිපත්වවෙන්න පුළුවන් විභාගවිවාාගගේ ලකුණු දහයක් ගත හැකියාආකාරේ ගැටලු දෙකුත් සාකච්ඡා කර මංහිතනවා අද අපේ දරුවෝ වෘර්ත චතුරස් සම්බන්ධ ප්‍රමයන් සහඒ ආස්ත්‍රීත ගැටලුවලින් ලකුන් ලබා ගැනින් පිළබඳවා ඔබෝධයක් ලබාගන්න නැති මංහිතන මේ පිළිබඳව තවදුරටත් පසුගේ විවාාග ප්‍රශ්නපත්‍ර. ලතරට පිළිතුරුට ජැවමයින්, අපේ දරුට තවදුරටත් මේ ලකුණු ශක්ම කර ගන්න පුළුවක්. ඉතින් අද දින මේ ලබාගත් දැනුම ඔබේ අප සසාමාන්‍ය පිළ බාගේ ඉහල ප්‍රතිඵල් ලබාගෙනම සඳ දායකර ගනීම කලා අපි අපේක්ෂා කන. ඉතින් ඔබට සුභනාගතයක් ප්‍රාත්ථතා කරමින් අත්දිනයේ අපි ඔබේ සබේනිවසෙන් සමගන්නව පයිබෝන්.